बाट बाट हिन पुगुरु तार गाल मकला दाबू कोल दाल आल पौरु बोर दाल बिंदला दापू पैकेज पैकेज कल्पना करे दुवट मे गेन कुहुम की अंड दिखेला एक याने अम्मा मेक दनगन हिटी अद अने नै माय रत्तर ने मे केल ऐविला मे गिदर बालें अतर वेनका मम्मी किसी बदे हाँ दनगन हिटी ने मम्मी तामात कल्पना करने मट हिता गांड बै मुखद उने कियला मां कादाकवत हिता नह मां आदरे करने के ना लबा गांड उने कियला ඒ හින්දා මට හිත හදා ගන්න පුළුවන්. ඒ වුණාට මේ තරම් ලොකු බොරුවක්. අවංකවම දුව. අවංකම් මම මගේ දරුවා වෙනුවෙන් ලැජ්ජ වෙනවා. පුදුමාකාර විදියට ලැජ්ජ වෙනවා. අම්මා. මීට කලින් උත් ජෙරම් මට බොරු කරලා නැත්තේ නැහැ. ඒත් මගේ ආදරේ මේ තරම් හැලු කරයි කියලා මං හිතුවේ නැහැ. මට මේ ගැන විශ්වාසයෙන් කියන්න පුළුවන් එකම එකයි දුව. මම මේ ගැන අබමල් රේණුවක තරම්වත් දෙයක් දන්නේ නැහැ දුව. එහෙම දැනගත්තා නම් මම මුලින්ම කියන්නේ ඔයාට මෙන්න මේ තක්කඩියකින් ගැලවෙන්න කියලා. ඔයාටයි මටයි එකම ලේ තියෙන දෙන්නේ උත්තර හොයාගන්න බැරි ප්‍රශ්න දෙකක් දීලා තියෙනවා. චිරම් මුවාට කියලා ඇතිනේ මේ ගෙදර තියෙන ප්‍රශ්න ගැන. නැහැ. මන් දන්නේ නැහැ. එයා මට මුකුත්ම කිව්වේ නැහැ. මං ඔයාට ඒ ගැන හිමින් කියන්නම් දුව. දැන් මොකද්ද ඔයා කරන්න හිතාගෙන ඉන්නේ මට මගේ ආදර වෙනුවෙන් පරදින එක මදිකමක් නෙමෙයි අම්මා ඒත් සංගතිවට රේ පුරවට ආදරේ ගැන කතා කීවට पंडित कमट गियाट एक बोर कमना मेचर बोरवादी तवत मोकड़ते हेब तीन ताम के हिते यागे तीन वाने एक पुलवा अब एक पारा क्रवट को मिनीहा दिवन पारा क्रवट नैतिवे हिता पुलवांद मंगे तीसमोक तमा क्यूवे को हेब प्रभाषे जरम के अम्म मधुरन चरम ओया मे तर अपहसता पत्ला इन मम बला आस नह
මට ඕනේ එක වචනයක උත්තරයක්. ඔයාගේ කටින්ම කියන්න මේ වෙන දේවල් ඇත්තද බොරුද කියලා. කතා කරන්න. ඇත්තක්ද බොරුවක්ද? ප්‍රභාෂි මේක ඇත්තටම කියනවා නම් බොරුවක්. හරි. මං මගේ ඇස්තකින් දකින්න දේවල් බොරුවක් කියලා හිතන්නම්. හැබැයි ඒකට එක සාධාරණ හේතුවක් කියන්න. මං කියන්නේ ඔය අවිලින්න සඳමාලිත් එක්කලා මගේ FA එකක් තිබුණ නැහැ කියලා. හැබැයි ඒක තිබුණේ ඔයක FA එකක් පටන් ගන්නත් ගොඩාක් කලින්. එතකොට කොහොමද ප්‍රභාෂියේ සේරම බොරු? මොකද මං එයාව මාස 7-8කින්වත් දැකලා නැහැ. මටම තේරෙනවා මාව රවට්ට ගන්න මං හේතු හොයනවා කියලා. ප්‍රභාෂි මං මගේ අතින් වෙච්ච හැම වැරද්දක්ම ඔයා ඉස්සරහා පිළිගත්තා. මං ඒවට දඬුවනොත් වෙනදා. හැබැයි මම මේ කියන්නේ සම්පූර්ණ ඇත්ත. කිසිම බොරුවක් මෙතන නැහැ. එහෙනම් අයි මේ කතාව මට නොකියුවේ? ප්‍රභාෂි වට මතක නැද්ද? අපි අපේ කතන්දරේ පටන් ගන්නකොට මොකක් කන්ඩිෂන් එකක් විදිහට කිව්වා. අපේ අතීතය අපි අමතක කරමු කියලා. ඔයයි කිව්වේ වැදගත් වෙන්නේ වර්තමාන කියලා. මේ මට වැරදුණු අතීතේ. හැබැයි අපි දෙන්න අතරට ඒ වැරදිච්ච අතීතේ හුලඟක්වත් වැදුන්නේ නැහැ ප්‍රභාෂි. ඇත්තම. තාම තෝ හැඩ කරලා කියන කතා මං අහගෙන ඉන්නවනේ. ප්‍රභාෂි අනේ ප්ලීස් අපි පොඩ්ඩක් එහාට ගිහිල්ලා වාඩි වෙලා කතා කරමු. මම ඔක්කොම කියන්නම්. පුතාට සුදුහුණු ගන්න නම් මේක කතා කරලා කිසිම තේරුමක් නැහැ. නෑ නෑ. කවුරු කරත් වැරද්ද නම් වැරද්දමයි. ඔය ළමයාට තේරෙන්න මැතිනේ. දැන්ටමත් මේ ගෙදර කොයිතරම් ප්‍රශ්නද කියලා. මං හිතන්නේ ඔය කතා කරන්න හදන්නේ මාත් එක්ක කතා කරලා කිසිම තේරුමක් නැති ප්‍රශ්නයක් ගැන. නෑ නෑ. සුදුසුම කෙනා ළඟටයි මම මේ ආවේ. කියන්නකො. ජෙරම්ගේ තාත්තා ඉන්න කාලේ මේ ගෙදර මිනිස්සු ඉන්නවද නැද්ද කියලාවත් හිතාගන්න බැරි තරමට නිශ්ශබ්දයි. ඒකටත් එක්ක දැන් හරියට පුල්ලේ කාමරේ වගේ. එහෙම උනේ මේ මං හින්දාද? ඔය ළමයා හින්දාම නෙවෙයි. හැබැයි ඔය ළමයාට හේතුවක්. කොහොමින් කොහොමින් හරි මේ ගෙදර මිනිස්සුන්ට එළියට බහලා යන්න බැරි තරමට දැන් රණ්ඩු. මේ ප්‍රශ්න හැම එකටම ඉතින් හේතු ඇදුවේ මේ ගෙදර තාත්තලා පුතාලා එකතු වෙලානේ. ඔව් ඔව්. තාත්තලා පුතාලා තමයි. පැකේජ් පැකේජ් එකක් නේ. මේ හැබැයි මේකේ කෙලවරක් තියෙන්න ඕනේ. මං එන්නම් ඔය ළමයාත් එක්ක ඔය ළමයා ගෙදර යන්න. අපි මේ ප්‍රශ්නේ කතා බහ කරලා විසඳගමු. නෑ නෑ නෑ. ඔය කවුරුත් ආවට කිසිම තේරුමක් වෙන්නේ නෑ අදාළ පුද්ගලයා එන්නේ නැතුව. මං එයාව කැමති කරවලා දෙන්නම්. එයා කැමති වෙනව නම් ඉතින් ඔය කවුරුත් එන එකේ තේරුමක් නෑ. අනිත් එක ඉතින් මං හිත හදාගෙන ඉවරයි මේ පවුලත් එක්ක තියෙන සම්බන්ධකම් මෙතනින් නවත්තනවා කියලා. ඒකත් එහෙමද? කලින්ම දැනගත්තු එක හොඳයි. මං ජෙරම්ම කැමති කරවලා දෙන්න. එයාව දැන් කැමති කරගත්ත කියමුකෝ. එතකොට අර ඇවිල්ලා ඉන්න ගෑනු ළමයට මොකද කරන්නේ?
ඒගොල්ලෝ ඒක දැන් කතා බහ කරලා විසඳගනි. දැන් මේ ඔය ළමයා පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව ඉන්න ඕම. ඒගොල්ලෝ ඒක කතා කරලා විසඳගනි. එහෙම බැරි වුණොත් මම් මැදිහත් වෙලා හරි මේක විසඳලා දෙන්න. එහෙම හරියන්නේ නැහැ නේ මටත් තියෙනවානේ ප්‍රශ්න ටිකක් විසඳගන්න. දියෝගේ නාමයට කරුණා කළා මෙන්න මෙහෙටලා ඉන්න. අනේ අම්මේ චුට්ට පැතිකටලා ඉන්නවද? ඔන්නෝකයි සිද්ධ වුනේ. මම ප්‍රශ්නේ අහන්නද නැත්නම් අම්බු තියාගෙන උත්තර දෙනවද? සදමාලිමේ තමසුගේ කටේ සද්ද ටිකක් අඩු කරලා කතා කරනවා. දැන් ඔයා මේ ඇඟිල්ල හොක් කරා කියලා මං එකට බය වෙන්න ඕනේද ජරු? තමුසේ තමුසේ මේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ මාව විනාශම කරලා දාන්න. ඔව් 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 මම මේ ගෙදරට ආවේ නැත්නම් තව දෙතුන් දිනක් රවට්ටන්න තිබුණනේ නේද? මම මොකෙක්වත් රවට්ටන්න ගියේ නෑ ගෑණියේ. මං හිතනවා මෙයාට හොඳට ඇස් පේනවා කන් ඇහෙනවා කියලා. ඒ හින්දා මං ඔය ගොම් ප්‍රශ්න වලට හූමිටි තියන්නේ නෑ. ඔය බොරු රඟපෑම තවත් මෙතනට ඕන වෙන්නේ නෑ සඳමාලි. ප්‍රභාෂ හැම දෙයක්ම දන්නවා. මොකද්ද බොරු රඟපෑම? ප්ලීස් ඔය දෙන්නම රණ්ඩු වෙන්න එපා. මං ආවේ මෙයාව එක්කගෙන යන්න නෙවෙයි. මෙයාව බලන්න. මේ 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 මට ඔයත් එක්ක කතාවක් නෑ. මට කතාව තියෙන්නේ මෙයත් එක්ක. වෙන්න පුළුවන්. ඒ කතාව ඕන විදිහකට කතා කරගන්න මං ගියාට පස්සේ මට කියන්න ඕන උනේ මට කිසි දෙයක් බලෙන් අයිති කරගන්න ඕනේ නැහැ කියලා. ඒ නිසා ඔයා මං ඉස්සරහ කරන ඔය ඇක්ට් එක නතර කරගන්න. මොකක්ද ඇක්ට් එක? මං දන්නවා ප්‍රෙග්නන්ට් නැහැ කියලා. මේ මගේ බඩේ ඉන්න දරුවා ගැන තැන් තැන් වල ඔප්පු කර කර යන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි එහෙම කරන්න ඕන නම් මං ඒක නොකර ඉන්නෙත් නැහැ. අනේ මේ සඳමාලි කරන්න පුළුවන් දේවල් නෙවෙයි ප්‍රභාෂ මෙයා මේ දොඩවන්නේ. ඇත්තද? මට ඒක කරන්න බැරිද? ආයෙනම් මම ඒක කරලා පෙන්නන්නම්කෝ. ඒක කොහොම වුණත් කමක් නැහැ. අද මං මගේ කතාව නවත්තනවා. ඔයාලගේ ලයිෆ් එකට මීට පස්සේ මං ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රභාෂ. හොඳින් ඉන්න. Thank you මගේ ආදරයට දුන්න වටිනාකමට. ප්‍රභාෂි. जीवते අපේ නංගි වහකොට්ටේ දයන්නේ වෙන්නද? ආ නෑ වයින් විදියක් නෑනේ. එයා මේ දුවත් එක ගමී කියන්නේ. මොකද උනේ? පැකේජ් පැකේජ් එකක් නේ. මම මේ වෙලාවේදී ලොකු ප්‍රශ්නයක. ඉතින් රත්තරනේ ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ මගේ ළඟ තියෙනවනේ. මේ ඉන්නේ උත්තරේ ගජේ ගජේ ගජේ. මොකද්දනේ ඔයාගේ ඕන ප්‍රශ්නෙකට? ඕන ලොකු ප්‍රශ්නෙකට. ලොකු ප්‍රශ්නයක් නා උත්තරේ ලාජ්ජ. ලාජුත් එතකොට පොඩි ප්‍රශ්නයක් නම් ස්මෝල් උත්තර එතකොට නිකන් මැද්දෙන් යනේවන මීඩියම් උත්තර හරි මට දැන් කියන්න ලාජ්ද මීඩියම්ද ස්මෝල්ද මට මේ වෙලාවේ ඔයාගේ උදව් ඕනේ ඔයාට කරන්න නැති උදව් මං කාට කරන්නද උදව් නෙමෙයි මේ පණ පිටින් මම දෙන්නම් කුමාව ඉස්සලගේ ඇතුළට එන්නකෝ ඊට
හරිද? දැන් සන්තෝසයිද? දැන් තමුසෙට සතුටු ඇතිනේ. අනේ මට නම් ඇති සතුටක් නෑ. හැබැයි මට ඔයාව දැක්කහම නම් තේරෙනවා ඔයා හරි දුකෙන් ඉන්නේ කියලා. ඇත්තටම දුකයි සද. මොකද ඒ කෙල්ල කවදාවත් තමුස වගේ හොම පන්න පන්න දෂ්ට කරන්නේ නෑ. එහෙම කරක් කමන්න මේක ඇත්තක් නක්. හැමෝම එක වගේ නෑනේ මිස්ටර් ජෙරම්. මේ මගේ හැටි. අනිත් එකේ තින් පිරිමි එළියට ගිහිල්ලා දාන්න තියෙන සෙල්ලම් ටික ඔක්කොම දාලා ගේ ළඟට ඇවිල්ලා අනේ සෝරි කිව්වහම කටවහගෙන ඉන්න ගෑණියෙක් නෙවෙයි මම. මං කවද්ද එහෙම කරේ? ආ මං කවද්ද එහෙම කරේ? මගේ හිත දන්නවා මං වැරද්දක් කරේ නෑ කියලා සඳ. එතකොට මේ මාත් එක ගිහිල්ලා රෙජිස්ට්‍රේෂන් එකක් අරගෙන මාව දාලා ගියේ ඒක වැරද්ද නෙමෙයිද? රෙජිස්ට්‍රේෂන් එක? මාව බලෙන් එක් කරන් ගිහිල්ලා රෙජිස්ට්‍රේෂන් එක කරාද කරවගත්තද කියලා හොඳට මතක ඇතිනේ. මේ මිනිහා ඉන්නේ ලිඳේ නම් ඒ මිනිහා ලිඳට පැන්නද ලිස්සල වැටුණද කියන එක දැන් අදාළ නැහැ. හරිද? ඒක නිසා දැන් දෙන්නම ඉන්නේ ලිඳේ කියලා හිතාගෙන අපි මේක ගැන කතා කරමු. හරි. කියනවා කො බලන්න. මට තව වැඩි දවසක් මෙහෙම ඉන්න බෑ ජෙර. අපි ඉක්මනටම අපේ ගෙදර යන්න ඕනේ. ඔයා ඉතින් ඒකට කැමති නැත්තම් ඔයාගේ අම්මා කියන විදිහට ඔයාගේ අම්මත් එක්ක හරි මට මේ ගමන යන්න සිද්ධ වෙනවා. මොකද්ද මොකද්ද? ඔයාගේ අම්මා කැමතියි මාත් එක්ක අපේ ගෙදර ගිහිලා මේ ප්‍රශ්න ගැන කතා බහ කරලා විසඳ ගන්න. ඉතින් මං හිතනවා අම්මයි පුතයි මේ ගැන කතා බහ කරලා තීරණයකට ආවොත් ලේසි කවුද ඉස්සර වෙන්නේ කියලා. හම්මෝ හොඳ වෙලාවට අර ඕපදූප අම්මන්ගේ ගෙදර නොහිටී. හිටියනම් ඉතින් මුකුත් නැහැ. ප්‍රවෘත්ති මැද්ද ඇඩ් එකක් දැම්ම වගේ තියෙයි. රට පිටා මිනිසුන්ට කෙසේ වෙතත් හොයි ගෑණි කියන කතාව වලට මට මේ ගෙදර දාලා යන්න හිතේ. ඔයා කොහෙන්ද? මාව දාන්න. සෝරි සෝරි. මේව දාන්න. මට මාවයි මේවයි පැටලුණා. ඔයා කොහෙ යන්නද මාවයි මේවයි දාන්න. ඒ ගෑල්ලා මේ ඇවිල්ලා මට කියපු කතාවට මට පොළව පලාගෙන යන්න හිතුණා ගජේ. මම මේ අපේ ඔල මොට්ටලයා ගැන කොයිතරම් වර්ණනා කරලා තියෙනවද? ආවෙච්චර ගණන් ගන්න එපා මිලා. ඔය ඕනෝට වැඩිය ලකේට ඉන්නේ උන් තමයි මරි මොට්ට වැඩ කරන ธรรมක් කරන්නේ. හරි ඉතින් ඔහා දැන් මේ ප්‍රශ්නෙට තාම විසඳුමක් කිව්වේ නෑනේ. හරි. අපි මෙහෙම කරමු. ඉස්සෙල්ලාම සමීක්ෂණය කරන්න ඕනේ ඔයාගේ ඔය ජේෂ්ඨ පුත්‍රයා තව මේ රටේ කොයිතරම් අනාගත තැන් තියෙනවද කියලා. ඒ සීරම හොයලා අපි ඒව ඒකරාශී කරලා අපි ඊට පස්සේ කල්පනා කරන්න ඕනේ දැන් ඒවට මොනවද කරන්න කියලා. ඒ කියන්නේ අපි ඒක නිකන් කවර් ඩ්‍රයිව් එකක් ගහනවද? එහෙම නැත්නම් ටෙලිස්කෝප් එකක් ගහනවද? එහෙම නැත්නම් මුකුත් නැතුව දැල්ලා දාන ෂේප් වෙනවද කියලා. ඔයත් එක ප්‍රශ්න කතා කරනවට වැඩිය හොඳයි පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. එහෙම කියන්න එපා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමනේ. දැන් මේ ඔල මොට්ටලයා එළියේ තියන්න ඕන ප්‍රශ්නේ ගේ ඇතුළට ගත්තේ ඒකනේ. ගජේ ඔය කෙල්ල තවත් ගෙදර තියාගන්නවා කියන්නේ ඉස්සරහට තවත් ප්‍රශ්න. මේ මෙලා 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 මේ අහන්නකෝ. මම කොහොම හරි එමෙට පරිස්සමට මේ කෙල්ලෝ මෙහෙම පන්නන්නම්. එතකොට දරුවා ඒකනම් අපි එමෙට හිතලා බලමු. අර මෙහෙම කතාවක් තියෙනවනේ මෙලා. කාගේ ගෑනු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි කියලා. ඔවලන් අම්මෝ ඔන්න මූණට අවුවක් පෑවු. අර කළු වලාකුල පොඩ්ඩක් ගියා. ඔන්නෝම ඉන්නක මොසල කමට. ආ මේ 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 මොකද්ද? සිරියාවල් කමට. සීතේ කමට. මේ Thank you මං වෙනුවෙන් ඉන්නවට. Hello. Sir, මම ජෙරම්ගේ අම්මා. ආ කොහමද?
किसी में वेनसाक नहीं सर प्रश्न इतना माय आये मेरे पत्र आवे नहीं तो मांगी तो देखो लो कथा कर ला प्रश्न विषय दगन नहीं दिखे ला कथा कराने पुलवा मिनी सुने वे सर याला हरी दमका दमागे में नो नहीं सर मौका खारे क्रमे की मैं मिनी सु यावा गांडू दाव कराने अने पिन सिद्ध वेनो එහෙම කතා කරලා විසඳුමකට එන්න පුළුවන් මිනිස්සු නෙවෙයි මේ මිනිස්සු. මම එක දිගටම මෙහෙ නොහිටියට මේක අපේකි. මගේ මිනිස්සයකි. ඔයා කිනම්ින් නැති දේපල කොහොමද විකුණන්නේ? වන්දන 10 ගාවට ගිලිලා ඉන්නේ. ඉතුරු ටික මට ගිලුණත් එකයි නැතත් එකයි.